තව මෙතනින් එහාට ගත්තට පස්සේ ඩොක්ටර් තව භූචලන සුනාමි මෙයාදී වශයෙන් අර පැය දෙක තුනක් ඇතුළත 1000ක් 2000ක් මෙහෙමත් නැත්නම් අපි හිතමු 10000ක් 20000ක් 30000ක් මිනිස් ජීවිත හිතාගන්න බැරි විනාශයකට අරන් යන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ දැන් මේ අපි අත්දැක්කා වගේම ඒ කියන්නේ මම හිතන්නේ මේක බලපු කවුරුවත් ගිය සතිය හිතන්නේ නැතුව ඉතින් අපේ වැඩතරාන බලපු කවුරුවත් හිතන්නේ නැතුව ඇති දින 3-4කින් මේ වගේ දෙයක් වෙයි කියලා. ඇත්තටම අපි කිව්ව එක ඇත්තම වෙයිද කියලා. මිනිසා විසින්ම ඇති කරාපු බලපෑම් සහ දීර්ඝකාලීන කරාපු බලපෑම් වල ප්‍රතිඵල ක්ෂණයෙන් මතුවෙන්න පුළුවන්. අනේ වහින්නම නැති තැන් වලට මහා වෙහි කඩා වැටෙන එක. මාස 9ක් ඇතුළත වහින්න ඕනි වර්ෂාපතනය. පෑහයක් ඇතුළත වැහැලා ඒක නිකන් ගම් වතුරකට වඩා ඒගොල්ලෝ ඒක විස්තර කරගත්තේ ඒක සුනාමි තත්ත්වයක් ඒ කියන්නේ උඩින් මේක බරපතල විදිහට දැන් මං කියන අපි සාකච්ඡාට පස්සේ මේ විශේෂම සතියක් වගේ ඇතුළත මේ දේවල් ඇත්තටම සිද්ධ වෙනවාද මේ ඇත්තටම මේ ඒලියන්ස් ලාගේ මමීස්ද එහෙමත් නැත්නම් මේක මොකක් හරි ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීමක්ද නැත්නම් කියන්නේ දැන් 2017 ඒගොල්ලෝ කියන එක තමයි ඒක ඉදිරිපත් කරාපු අය කියන එක තමයි 2017 පේරු වලින් මේක ඒගොල්ලෝ ගත්තා මීට මාසයකට කලින් ඔය ලෝකේ ඉන්න හොඳම අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වෙච්ච නීල් ඩිග්‍රී ස්ටයිසන් මේ ගැන මම හිතන්නේ YouTube එකේ උඹට බලන්න පුළුවන් ඒක ඉදිරිපත් කරාපු කට්ටිය මීට කලිනුත් එහෙම ඉදිරිපත් කරලා ඒව ඇත්තටම ඒලියන්ස්ලා නෙමෙයි මිනිස්සුන්ගේ මොමිෆයි වෙච්ච කොටස් කියලා තහවුරු කරලා ඒගොල්ලෝ ඉදිරිපත් කරාපු කාරණාවල් බැහැර කරලා තියෙනවා. ඒ කියන්නේ 2017 ඉඳලා 2023 වෙනකන් වෙච්ච අවුරුදු 6ක කාලයක් ඇතුළත ඒගොල්ලෝ එහෙම එකක් තනියෙන් මෙහෙම තියාගෙන කවුරු හරි කිව්වොත් අපි මෙහෙම එකක් හොයාගත්තා කියලා ඒක විද්‍යාත්මක ක්‍රමවේදය අනුව පිළිගන්නේ නැහැ. සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය තමයි දැන් අපි ගත්තොත් NASA එක හඳින් සෑම්පල් එකක් ගෙනාවොත් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලොත් ඒක පරීක්ෂා කරනවා ඒගොල්ලෝ ලෝකෙ පිළිගත් අනිත් ඉන්ඩිපෙන්ඩන්ට් ලැබෝරටරිස් වලටත් ඒක සෑම්පල් යවනවා එතකොට ඒගොල්ලොන්ගේ පරීක්ෂා කරලා ඒ ලැබිච්ච සෑම්පල් ඒ විශේෂයෙන් මේ ලැබිච්ච ප්‍රතිඵල අනිත් ලැබ් වල ප්‍රතිඵලත් එක්ක සංසන්දනය කරලා තමයි ඒක විද්‍යාත්මක ප්‍රකාශයක් විදිහට තමයි ඉස්සරහට එන්නේ කියන්නේ මිනිස්සු ඊට වඩා මං කියන්නේ හැක් කරලා දෙනවා. අපි කියන්නේ හැක් කරනවා කියන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ මුල අපි දන්නේ නැති විදිහට පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇත්තරම ටෙක්නොලොජිකල් ඩිස්රප්ෂන් එක ඇතුලේ හැදිලා තියෙනවා. හ්ම්. දැන් මං කියන්නේ මේ පාවිච්චි කරන ඩේටා මේ වෙලාවේ පාවිච්චි කරනවා කියලා කියන්නේ නෑ මං. හැබැයි කොහෙද යන ගබඩා වෙනවා. හැබැයි අනිවාර්යෙන් ගබඩා වෙනවා. මේක ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. සෙක්ෂන් එකක් කරා ට්‍රාන්සැක්ෂන් එකක් කරාද කීයක්ද කරේ? ඒ කියන්නේ එතන ඉඳලා මං කිව්වේ ඒක මටත් මතක නැහැ. අපි ගෙදර කට්ටියක් දන්නේ. හැබැයි මේ මහා ইনফෝමේෂන් ටිකක් මහා ඩේටා ගොඩක් ඇත්තරම ලෝකේ ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ හැම මිනිස්සෙක් පිටුපසම ඩොක්ටර් කියන්නේ මේ වෙද්දී එක්තරා විදිහක අර ඔත්තුකාරයක් දාලා තියෙනවා. ඔව් ඔත්තු. ඔකේ ලොකු ටෙක්නොලොජිකල් සමාගම් තියෙනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ඩෙවලොප් වෙනවා. හරිද? ඒක පරපතර යම් ආකාරයක තත්ත්වයක් යම් තර්ජනයක්. ඊට අමතරව මේ සරල මේ 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 මහපොළේ පව ඇත්තරම එවැනි දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒක අරට වඩා ඇත්තරම භයානකයි ඒක විසින් මං අරිසරපුගේ පුදු විමාන සංහතියට යම් අභියෝගයක් ඇති කරනවා. විශේෂයෙන්ම මේ අනාගතය ගැන අපි සාකච්ඡා කරන්නේ අනාගතය ගැන නිකන් කතා කරනව නෙවෙයි අනාගතයේ ඔබට මට මේ මානවයාට මිනිස්සුන්ට තියෙන තර්ජන පිළිබඳව සාකච්ඡා කරන්නේ. අයිබන් දනශ්ලොක්ස් බලන හැමෝට මම අයිබන් කියලා පිළිගන්න පුදුමා. වෛද්‍ය අනුරුද්ධ දිසානායක මහතා එතුමත් එක්ක අපි සාකච්ඡා කරා. මම හිතන්නේ මේ සාකච්ඡාව ඔබ බලන්න ඇති කියලා හිතනවා. හැබැයි මේ සාකච්ඡාවේ එක්තරා කොටසක් අපි මීට දවස් 2-3කට කලින් ප්‍රචාරය කරා. ඒ කියන්නේ කලින් වැඩසටහනේ පසු විපරමක් විදිහට තමයි මේ කොටස නිකුත් කරේ. ඒකට හේතුව මේ වැඩසටහන තුළ වෛද්‍යතුමත් එක්ක අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම මේ කාලගුණය, දේශගුණය මේ වෙනස් වෙනවා, මේ වෙනස් වීමත් එක්ක ගම් වතුර, දරුණු වර්ෂාව, මේ වර්ෂාව නිසා ජන ජීවිතයට වෙන හානිය, මිනිස් ජීවිතයට මානවයට වෙන හානිය මේ සියලු දේවල් ගැන කතා කරායි විතරක් නෙවෙයි භූකම්පන පිළිබඳව අපි සාකච්ඡා කරා. හැබැයි සාකච්ඡාව කරලා වෛද්‍යතුමනි වැඩි දවසක් කියන්නේ දින ගණනක් ඇතුළත මේ සාකච්ඡාව තුළ කතා බහ කරපු දේවල් අපිට ප්‍රායෝගිකව දැක බලා ගන්නට පුළුවන්කම ලැබුණා. අපි කතා බහ ආරම්භ කරමු වෛද්‍යතුමනි. මොකද මේ ඇවිල්ලා විද්‍යාත්මක කරන සාකච්ඡාවක් ඔබතුමා මේ විද්‍යාත්මක දැනුම හරහා ලෝකයේ ඉදිරියේ කලින් වැඩසටහන තුළ දැනුවත් කරා මිනිස්
මිනිස්සුන්ට මානවයාට තියෙන තර්ජන පිළිබඳව තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. එතකොට දැන් අපි ඇත්තරම කතා කරපු කාරණාව තමයි, ඒ කියන්නේ ඉස්සරහට මානව සංහතියට, ඒ කියන්නේ ක්ලයිමටික් ඩිස්රප්ෂන් එක විශේෂයෙන්ම කාලගුණයේ වෙනස් වීම නිසා බරපතල අනතුරුදායක තත්ත්වයක් තියෙනවා කියන එක අපි සාකච්ඡා කරා. ඒතර විශේෂයෙන්ම ගත්තට පස්සේ පහුගිය කාලේ විශේෂයෙන්ම ජුලි මාසෙන් පස්සේ ලෝකේ වාර්තා වෙච්ච ග්ලෝබල් ටෙම්පරේචර් එක ඉහළම ටෙම්පරේචර් එක ඇත්තරම වාර්තා වෙනවා. එතකොට දැන් මේ වාර්තා වීමත් එක්ක දැන් සාමාන්‍ය තිබ්බ වර්ෂාපතන, ඒ කියන්නේ වර්ෂාපතනයේ විශේෂ ව්‍යාප්තිය සහ වැහැපු තැන් ඒ සියල්ල වෙනස් වෙමින්, ඒ කියන්නේ මේ 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 ඒ කියන්නේ යම් ආකාරයකට තර්ජනයක් ඇති කරමින් මේක අපට පේන්න පටන් ගන්නවා කියන සාකච්ඡාව තමයි අපි අත්‍තරම කරේ. එතකොට ඒකදී අපි විශේෂයෙන්ම කතා කර අපි ගත්ත තමයි, ඒ කියන්නේ කාන්තාර, ඒ කියන්නේ සාමාන්‍ය වහින්නම නැති තැන්වලට මහා වෙහි කඩා වැටෙන එක සහ ස්වභාවයෙන්ම වැහැපු සහ සාරවත් තැන්වලට අසාමාන්‍ය විදිහට නියගයන් නැති වෙන එක. එතකොට දැන් ඒක එකක් තමයි ඔබ ඔය කිව්වාගේ අපි අත්දැක්කේ, ඒ කියන්නේ ලිබියාව කියලා කියන්නේ අපි කියන්නේ අර්ධ කාන්තාර විදිහට ගණන් ගන්න ලිබියාවට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මාස 9ක් ඇතුළත වහින්න ඕනි වර්ෂාපතනය, පැහැයක් ඇතුළත වැහැලා ඒක නිකන් ගං වතුරකට වඩා ඒගොල්ලෝ ඒක විස්තර කරගත්තේ ඒක සුනාමි තත්ත්වයක්. ඒ කියන්නේ උඩින් බැලුවට පස්සේ සාමාන්‍ය ගං වතුරක් ආවට පස්සේ ගෙවල් දොරයි යම් ප්‍රමාණයකට ඉතිරිලා තියෙනවා සහ හානියට පත්වෙච්ච දේවල් තියෙනවා. හැබැයි දැන් සුනාමි තත්ත්වයක් ආවොත් එහෙම මේක සම්පූර්ණ සාමුලින්ම ගලවගෙන යන තත්ත්වයක් එනවනේ. එතකොට එවැනි තත්ත්වයක් ලිබියාවේ ආවා ඇත්තටම. එතකොට ඔබට මතකද අපි ඒ කාලේ ඒ කියන්නේ ඒ වැඩසටහන අපි සාකච්ඡා කරා මේ 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 භූකම්පන තත්ත්වයන් අනිවාර්යයෙන්ම. එතකොට දැන් මොරොක්කෝවේ මං හිතන්නේ يعني විශේෂයෙන්ම උතුරු අප්‍රිකාවට ආපු තරුණුම අවුරුදු 100 ගානකට පස්සේ ආපු තරුණුම භූකම්පණය ඇත්තරම අත්දකින්න. එතකොට ගත්තොත් විශේෂයෙන්ම මහ පොළව ජලකඳ වෙනස් වීම, ජලයේ පැතිරීම වෙනස් වීම, ඒක විශේෂයෙන් භූතල වලට බලපාන ආකාරය සහ ඒක විසින් ඔය කෝ වගේ ස්වභාවික විපත් විශේෂයෙන්ම අපි සාමාන්‍ය මේ සාකච්ඡා අපි කරන්නේ මේ මානව සංහතියට මොකද ඉස්සරහට වෙන්නේ කියන සාකච්ඡාවනේ. එතකොට ඒ කියන්නේ ඒක බරපතල විදිහට දැන් මං කියන අපි සාකච්ඡාට පස්සේ මේ විශේෂයෙන්ම සතියක් වගේ ඇතුළත මේ දේවල් ඇත්තටම සිද්ධ වෙනවා දැන්. එතකොට දැන් අපි මේ පැහැදිලි කරන එක ඔබ ඔය මුලින් ප්‍රවේශය ගත්තා වගේම ඇත්තටම මේක විද්‍යාත්මක කාරණා. ඒ කියන්නේ අපි ගත්තොත් සාමාන්‍ය ලෝකයේ තියෙන දැන් අපි උෂ්ණත්වය මනින ආයතන නාසයක. එතකොට අන්නේ වෙනි ආයතන වලින් ගන්න දත්ත යම් ආකාරයකට ඇනලයිස් කරලා විශ්ලේෂණය කරපු සාකච්ඡාවක් තමයි අපි මේ කරන්නේ. අතර මට මගේ ඔළුවේ පහළ වෙන දේවල් නෙමෙයි අතර සාකච්ඡා කරන්නේ. මේක මේ අදෘශ්‍යමාන බලවේගයක් විද්‍යාත්මක දත්ත සාධක සාකච්ඡාවල් මූලික කරගෙන තමයි මේක අරන් ඉන්නේ. අර වෛද්‍යතුමා කිව්වා වගේ දැන් අපි අනාගතය ගැන බලද්දී මේ මානව සංහතියට අනාගතයේ රෝසමල් අතුරුපු සුව මාර්ගය තියෙන්නේ එහෙම නැත්නම් සුවදායක ජීවිතයක්ද තියෙන්නේ එහෙම නැත්නම් අපි හැමදේම සුන්දරයි කියලා හිතන් හිටියට මේ සුන්දරත්වයේ අතරතුර අපි නොදන්න හරි අමුතු භයානක තර්ජන තියෙනවද මේ තර්ජන ගැන කතා කරන්නේ? ඇත්තටම භයානකයි. ඒ කියන්නේ මේක ගත්තට පස්සේ ඒ කියන්නේ අපි එදත් සාකච්ඡා කරේ ඒ කියන්නේ මීට අවුරුදු ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 50කට 60කට ලෝකයේ ගත්තට පස්සේ සමහර වසංගත වලින් එහෙම මිනිස්සු නැති වෙලා තියෙනවා. හැබැයි ඒ වසංගත වලට යම් ආකාරයකට මිනිස්සු උත්තර හොයලා තියෙන පහුගිය කාලේ. හැබැයි ඊට වඩා දරුණු තත්ත්වයන් මේ මේ ඉතා කෙටි කාලයක් ඇතුළත වාර්තා වෙන එකක් තමයි අපි මේ අත්දකින්නේ. එතකොට මම අර ඉස්සල කිව්වාගේ දැන් ලිබියාවේ තත්ත්වය ගත්තට පස්සෙත් ඒ කියන්නේ ඒ කියන්නේ මිනිස්සු එකපාරම නිකන් දසදහස් ගණන් වලින් මූතර ගහගෙන යනවා වගේ තත්ත්වයක්. සමහර කෙනෙක් හිතන්නේ නැතුව වෛද්‍යතුමනේ දැන් සුනාමි තත්ත්වයක් හැමෝම හිතන්නේ මේක මුහුදෙන් ආව වතුරු පහරක්. නමුත් මේ රට තුලින් නැත්තම් අහසෙන් කඩාගෙන වැටිච්ච වතුරු පහරක්. කොහොමද මෙහෙම සුනාමි තත්ත්වයක් වගේ දෙයක් ඇති වෙන්නේ? ඔව් ඒක සමහර නගර නෑ කියලා ප්‍රතිශතයක්. මං අර ඉස්සලක් කිව්ව එකයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු නොවෙච්ච ලෝකයේ බලාපොරොත්තු නොවෙච්ච දේවල් දැන් මේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය දැන් ඒ කියන්නේ විශේෂයෙන්ම ලිබියාව වගේ රටක් ඒ කියන්නේ ඒ වගේ රටක ජනතාව කිසිසේත් හිතන්නේ නැතුව ඇතිනේ එවැනි වර්ෂාපතනයක් ඇවිල්ලා ඒ විදිහට මිනිස්සු ගහගෙන යන එක. මං හිතන්නේ ඔබ මාධ්‍ය වාර්තා කරන එක දකින්න ඇති ලෝකෙ තිබ්බ ප්‍රසිද්ධ මාධ්‍ය මේ ඔක්කොම වාර්තා කරා ඒ මිනිස්සු ඇත්තටම මිනිස්සුන්ට ඇතිලා තියෙන කම්පණේ. සමහර කාලවලට අර වෙරළ අයිනේ ගිහිල්ලා ඒ ගොඩනැගිලි වල තිබ්බ සොන්ගුම් වෙරළ අයිනේ ගිහිල්ලා නතර වෙලා තිබුණා. ගොඩනැගිලි තිබ්බ තැන්වත් හොයාගන්න බැරි විදිහට හොයාගන්න බැරි වෙන්න ඒක විනාශ වෙලා තියෙනවා. එතකොට මම අර ඉස්සෙල්ලා කියූප එක තමයි. ඒ කියන්නේ දැන් මේක අපි හිතනටත් වඩා ඒ කියන්නේ එක එක ආකාරවලින් අපට දැනෙන්න අවදානමක් තිබෙනවා. ඉතින් දැන්
අපි දැන් මූලික සාකච්ඡාව ඒ තමයි දැන් මේ අර්බුදය මේ ප්‍රශ්න ඒ යම් ආකාරයක දෙකට ගැට ගහිලා තියෙනවා. හරිද? ඒකට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය අපි අර එදා කතා කරා වගේම ඒ කියන්නේ තාක්ෂණික ප්‍රශ්නින්ද එන ගැටලුද ක්ලයිමේටික් ප්‍රශ්නින්ද එන ගැටලුද එතනින් එහාට ගියාට පස්සේ යුද්ධයක් සම්බන්ධ රටවල් අතර තියෙන ගැටලුද මේ සියල්ල ගත්තට පස්සේ එකිනෙකට ගැට ගැහිච්ච සංකීර්ණ වෙච්ච සහ යම් ආකාරයකට අපි නොහිතන ආකාරයේ තර්ජනයක් මං මුලින් කිව්වාගේ මානසික සංහතියට අරගෙනන තත්වයක් දැන් ඇවිල්ලා තියෙනවා. අපි දැන් මුලින් කතා කරපු මාතෘකාව දිහා බලද්දී ડોක්ටර් මේ කාලගුණයේ දේශගුණයේ මේ විපර්යාසත් එක්ක බලද්දී මේක අපිට ඔන්න දැන් පහව ගියා. හෙටින් පස්සේ ප්‍රශ්නයක් නැහැ. එහෙම හිත සනසගන්න බෑ නේද ડોක්ටර්? මේ තර්ජනේ තවදුරටත් තියෙනව නේද? ඔව් මේ තර්ජනේ ඔය කිව්වාගේ තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අර එදත් කිව්වේ ඒ කියන්නේ දැන් මේ තර්ජනය සාමාන්‍ය අපි උපකල්පන කරන ඒ කියන්නේ අපි අනුමාන කරන තත්ත්වයට වඩා ඒ කියන්නේ අපි හිතන තැනට වඩා භයානකයි. මේ ජල චක්‍රයේ කිසියම් වෙනස්වීමක්ද මෙතන සිද්ධ වෙන්නේ? ඔව් දැන් අපි එදත් කිව්වේ ඒ කියන්නේ සාමාන්‍ය ගෝලීය උණුසුම් වීම හින්දා සාමාන්‍ය ස්වභාවිකව යන ජල චක්‍රය වේගවත් වෙනවා. ඒ කියන්නේ ජල චක්‍රය කියන එක සමහරලාට එක තැන ළඟ තියෙනවා. මේක මේ කියන කාලගුණයේ වෙනසින්ද එකපාරම වේගින් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වුණාට පස්සේ ওই කුවගේ කියන්නේ මෙවෙන්නේ හානිදායක තත්ත්වයන් අනිවාර්යෙන් ඇති වෙන්නේ නියමිතයි. ඒක ඇති වෙනව ඇත්තට. ඒ කියන්නේ තව මෙතනින් එහාට ගත්තට පස්සේ ડોක්ටර් තව භූචලන සුනාමි මෙයාදී වශයෙන් අර පැය දෙක තුනක් ඇතුළත 1000ක් 2000ක් මෙහෙමත් නැත්නම් අපි හිතමු 10000ක් 20000ක් 30000ක් මිනිස් ජීවිත හිතාගන්න බැරි විනාශයකට අරන් යන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ දැන් මේ අපි අත්දැක්කා වගේම ඒ කියන්නේ මං හිතන්නේ මේක බලපු කවුරුවත් ගිය සතිය හිතන්නේ නැතුව ඇති අපේ වැඩසටහන බලපු කවුරුවත් හිතන්නේ නැතුව ඇති දින 3 4 කින් මේ වගේ දෙයක් වෙයි කියලා. ඒක ඇත්තටම අපි කිව්ව එක ඇත්තටම වෙයිද කියලා. ඒතර ඇත්තටම මම අපේ මෙතන වැඩ කරපු ළමෙක් මට මේක මේක මම දැක්කෙත් නෑ. ඇත්තටම මම ක්ලිනික් එකේ හිටියේ. එතකොට යා මට මේක නිවුස් එක මැසේජ් එකක් ලොකෝ ඇත්තටම ડોක්ටර් කියාපේක මං මාත්දී වෙලාවේ ලොකුවට හිතුවේ නෑ. ඇත්තට මේක මේ වෙනව නේද කියලා මට WhatsApp එකට මැසේජ් එකේ වෙලා තිබ්බා. ඒතර ඉතින් දැන් මම අර ඉස්සෙල්ලා කියපු කාරණා ඒ කියන්නේ අපි මේක යම් විද්‍යාත්මක පදනමක් අනුව මේ කියන්නේ. ඒ හින්දා මේක ඇත්තරම ඒ කියන්නේ නොවුනොත් තමයි යම් ආකාරයක පුදුමේ. ඒ කියන්නේ මේ වෙනි දේවල් මේ බලවේග අමුතු බලවේග ඇවිල්ලා මේව නවත්තයි එහෙම බලාපොරොත්තු වෙන්න බෑ ඇත්තට. ඒ කියන්නේ දැන් මේක ඔය කුවගේ ඒ කියන්නේ මිනිසා විසින් ඇති කරාපු බලපෑම් සහ දීර්ඝකාලීන කරාපු බලපෑම් වල ප්‍රතිඵල ක්ෂණයෙන් මතුවෙන්න පුළුවන්. අපි ඊසරෙත් කතා කරේ කියන්නේ මේවා සංකීර්ණ පද්ධති වලට දීර්ඝකාලීනව ඇති වෙච්ච ප්‍රතිඵල ඉතාමත්ම ඉක්මනින් ඇති වෙන්න පුළුවන් සහ කඩාවැටීම් ඒකෙන් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි ඇත්තම සත්‍ය. ඒක තමයි සත්‍ය. සමහර වෙලාවට චුට්ට අපි සබා දහමට රිද්දනවා. සබා දහම අර ගණන් ගන්න අහක බලන් ඉන්න. එතකොට හිතනවා මේ සබා දහම අපිට දෙයක් කරන එකක් නෑ, මේක දැනෙන එකක් නෑ කියලා. හැබැයි ඒ ඔක්කොම අල්ලලා එකපාර මේ රිටර්න් එක දෙන්න ගත්තම මං හිතන්නේ මිනිස්සුෝ විදිහට අපිට දරා ගන්න බැරි තත්ත්වයක් එනවා. ඒ ගැන තමයි මේ දිගින් දිගටම අවධානය කරන්නේ. මං හිතන්නේ අපි ඒ ගැන වෙනම දවසක තවත් ඒ වගේ මාතෘකාවක් අරගෙන සාකච්ඡා කරමු. හරි, කලින් වැඩසටහන තුළ මේ ගැන සම්පූර්ණයෙන් කතා බහ කරලා තියෙන හින්දා නැවත නැවත ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලන්න බැරි කෙනෙක්ට ගිහිලා බලන්න පුළුවන්. වැඩසටහනේ විස්තර සහ ලින්ක් එක අපි විස්තර කොටුවේ සඳහන් කරනවා. දැන් වෛද්‍යතුමනේ, ඒ වගේම මතුවෙච්ච තවත් ගැටලුවක් වුණා මේ පසුගිය දවස් කිහිපය ඇතුළත මේ ඒලියන්ස්ලා ගැන. එහෙමත් නැත්නම් හම්බෙච්ච මමීස් දෙකත් එක්ක මේ ඇත්තටම මේ ඒලියන්ස්ලාගේ මමීස්ද? එහෙමත් නැත්නම් මේක මොකක් හරි ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීමක්ද? නැත්නම් මොන වගේ දෙයක්ද? මම හිතන්නේ වෛද්‍යතුමා මේ ගැනත් නිරීක්ෂණය කරන්න ඇති. ඔව් ඇත්තටම දැන් ඔය ඒලියන්ස්ලා සම්බන්ධ ප්‍රශ්නේ ගැන අපිට මතකයි අපි පොඩි කාලේ අර පාවින පීරිසියේ එනවා කියන එක. ඉතින් පස්සේ මං කියන්නේ අපි සිංහල අය විදිහට අපි ඒක තමයි එනවා. මේක මේ පාවින පීරිසියක් උඩ නැගලා කුරුමිට්ටෝ එනවා. ඒ කියන්නේ පිටසක් වලින් එනවා එහෙම කියලා අපි අහලා තියෙන එක. ඒතර අපි ගත්තොත් බටහිර ගත්තට පස්සේ මං හිතන්නේ මූවිස් මේකට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා. ඒරියා 51 අදලත් අපි රහසක්. ඒ කියන්නේ ඇත්තම කතාව. එතකොට දැන් එවැනි දේවල් ඒ කියන්නේ මං කියන්නේ ඒලියන්ස් ලයින එක විශේෂයෙන් පිටසක් වල ජීවීන් එන එක සහ ජීවීන් ඇවිල්ලා එක පැත්තකින් සමහරට මිනිස්සුන්ට උදව් කරන ඒවා මං කියන්නේ ෆික්ෂන්ස් තියෙනවා සහ අපි විනාශ කරන ඒවා තියෙනවා. සමහර ඒවා කණේ ඒවා කියන්නේ විශේෂයෙන්ම ඇවිල්ලා අපිව කාලා දාන කතන්දර තියෙනවා. එතකොට දැන් ඒවා එක පැත්තෙන් මං කිව්වේ ෆික්ෂනල් ඒවා විදිහට තියෙනවා. එතකොට දැන්
ඔය ඔය වෙච්ච සිද්ධිය ගත්තර පස්සේ අතරම එකැන එදා ඔය ඔය විශේෂයම මෙක්සිකෝවේ වෙච්ච කාරණාව ඒක ඇත්තරම විද්‍යාත්මක දෙයක් නෙවෙයි එතන වෙන්නේ. ඒ කියන්නේ මේක මීට කලින් කවුරු හරි මේ ලෝකයේ කෙනෙක් දැනගෙන හිටියද ડોක්ටර් මේක මේ ඔය කිව්වට අදියේ එළියට આવ දෙයක් නෙවෙයි නේද ડોක්ටර්? ඔව් ඒ කියන්නේ දැන් 2017 ඒගොල්ලෝ කියන එක තමයි ඒක ඉදිරිපත් කරාපු අය කියන එක තමයි 2017 පේරු වලින් මේක ඒගොල්ලෝ ගත්තා. ඒ අරගෙන තියාගෙන මේගොල්ලෝ මේක පරීක්ෂා කරා කියලා තමයි කියන්නේ. එතකොට දැන් එදා වෙන සිද්ධිය ගත්තට පස්සේ ඒ කියන්නේ අපි ඒගොල්ලෝ එකට කියනවා මේ කියන්නේ මේ කියන්නේ පාර්ලිමේන්තු වගේ එකක් කොංග්‍රස් එකට ඒගොල්ලෝ එවිඩන්ස් හොයනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මුලින් දැකලා තියෙනවා ඒවට අපි කියන්නේ ඒ කියන්නේ unidentified flying objects කියලා. ඒ කියන්නේ UFOs කියන ඒවා. ඒතකොට UFO එකක් ඒ කියන්නේ ආවට පස්සේ ඒක රටේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ඒකට ඒක ඇතුලේ තියෙනවා. එහෙනම් අන්නේ ඒ අර්ථයෙන් තමයි එදා ඔය මෙක්සිකෝවේ ඔය සාකච්ඡා වෙන්නේ. එතකොට ඊට කලින් ගත්තට පස්සෙත් එහෙම එකක් දැකලා තියෙනවා කියලා ඇමරිකාවේ මේක සාකච්ඡා වෙනවා. එතකොට මීට මාසයකට කලින් ඔය ලෝකේ ඉන්න හොඳම අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වෙච්ච නීල් ඩිග්‍රීස් ටයිසන් මේක ගැන මම හිතන්නේ YouTube එකේ උඹට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේක සම්බන්ධ සාකච්ඡා කරන මාසයකට කලින්. එතකොට දැන් විද්‍යාඥයෝගේ මතය තමයි එක පැත්තකින් තියෙනවා මං ආපහු කියන එක තමයි ඒ කියන්නේ එදා උනේ එවැනි විද්‍යාත්මක කතාවක් නෙවෙයි එතන. එතකොට සහ ඒක ඉදිරිපත් කරාපු කට්ටිය මීට කලිනුත් එහෙම ඉදිරිපත් කරලා ඒව ඇත්තටම ඒලියන්ස්ලා නෙවෙයි මිනිස්සුන්ගේ මොමිෆයි වෙච්ච කොටස් කියලා තහවුරු කරලා ඒගොල්ලෝ ඉදිරිපත් කරාපු කාරණාවල් බැහැර කරලා තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ තමයි ඔය ඔය කියන සිද්ධිය මේ මේ දවස් තුන හතර කලින් වෙන්නේ. එතකොට දැන් ඒකෙදි තියෙන ප්‍රධානම එක තමයි ඒ කියන්නේ 2017 ඉඳලා 2023 වෙනකන් වෙච්ච අවුරුදු 6ක කාලයක් ඇතුළත ඒගොල්ලෝ එහෙම එකක් තනියෙන් මෙහෙම තියාගෙන කවුරු හරි කිව්වොත් අපි මෙහෙම එකක් හොයාගත්තා කියලා ඒක විද්‍යාත්මක ක්‍රමවේදය අනුව පිළිගන්නේ නැහැ. සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය තමයි. දැන් අපි ගත්තොත් NASA එක හඳින් සාම්පල් එකක් ගෙනාවොත් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලොත් ඒක පරීක්ෂා කරනවා. ඒගොල්ලෝ ලෝකෙ පිළිගත් අනිත් ඉන්ඩිපෙන්ඩන්ට් ලැබෝරටරිස් වලටත් ඒක සාම්පල් යවනවා. එතකොට ඒගොල්ලොන්ගේ පරීක්ෂා කරලා ඒ ලැබිච්ච සාම්පල් ඒ විශේෂයෙන් මේ ලැබිච්ච ප්‍රතිඵල අනිත් ලැබ් වල ප්‍රතිඵලත් එක්ක සංසන්දනය කරලා තමයි ඒක විද්‍යාත්මක ප්‍රකාශයක් විදිහට තමයි ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ එහෙම වුණොත් තමයි ඒක විද්‍යාත්මකව පිළිගන්නේ. විද්‍යාත්මක ක්‍රමවේදය ඒක ප්‍රායෝගිකව බලන්න එහෙම වෙන්නේ. ඔව්. සහ විශේෂයෙන්ම තියෙන එක තමයි දැන් ලෝකේ මේ විද්‍යාව කියලා එකක් හැදිලා තියෙන්නේ. දැන් දැන් ඕක තියෙන්නේ ඔය දැන් ඔය unidentified flying objects ගත්තට පස්සේ ඇහැට පේන දේවල්. මිනිස් ඇහැට පේන සහ මිනිස් ඇහැ ග්‍රහණය කරගන්න විදිය ඒක. හරිද? ඒතර විද්‍යාව කියන එක මූලිකම අර්ථය තමයි මිනිස් ඇහැට ගහණය කරගන්න එක වැරදි වෙන තැන් ගොඩාක් තියෙනවා. ඒ වැරද්ද විද්‍යානුකූලව තේරුම් ගන්න තමයි විද්‍යාව කියලා ලෝකෙ තියෙන්නේ. එහෙම නැත්නම් විද්‍යාව වැරද්දක් නෑ. ඒ කියන්නේ පෙනුමයි ඒක ඇතුලේ තියෙන හරයයි එකට සම්පාද වෙනවා නම් විද්‍යාව කියලා ලෝකෙ නෑ. ඒ කියන්නේ විද්‍යාව ඕන්නේ නෑ ලෝකෙ. හරිද? ඒ කියන්නේ විද්‍යාව කියලා මේ ලැබ් දාලා අරගෙන මේක පරික්ෂා කරලා විද්‍යාශ්‍රය විතරම මේ මිච්ච දෙයක් කරන්න ඕනේ නෑනේ. අපිට හැල්පියද ඔක්කොම හරියයි. මේක 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 එහෙම කියනවනේ. එතකොට දැන් එහෙම විද්‍යාවම ඒ කියන්නේ එහෙම විද්‍යාව පාවිච්චි කරන එකක් නෙමෙයි ඔය ඔය ඒලියන්ස්ලායි කතා. එතකොට දැනට තියෙන එක තමයි මම අරිසර කෝ ඔය විද්‍යාත්මක පදනමක් නෑ. ඒක ඒලියන්ස්ලා කියලා කියන්නේ. හරිද? එතකොට ඒක බොහෝ වෙලාවට ඒලියන්ස්ලා නෙමෙයි. සහ මම අර මුලින් කිව්වා වගේ ඒක ඉදිරිපත් කරපු කට්ටිය මොකද සමහර අය පිස්සු තියෙනවා මේ අපි තමයි ඒලියන්ස්ලා ගැන පරීක්ෂා කරන්නේ. එහෙනම් අපි ඒලියන්ස්ලා ගැන අපි ඒලියන්ස්ලා හොයාගත්තා. ඒක මාධ්‍ය විශේෂ මාධ්‍ය අවධානය. දැන් අපි ගත්තොත් අපිත් කතා කරන ලෝකෙ මේ කතා කරන විශේෂ ප්‍රධාන රොයිටර් අර එහෙම මේ ලෝකෙ තියෙන ප්‍රධාන මාධ්‍ය ප්‍රසිද්ධ සාකච්ඡා බඩ පත් වෙනවා. එතකොට ඒක මම මේ කිව්වේ ඒක ඒ කියන්නේ ඒක නිකන් හරිනම් නොසලකා හරින්න ඕන නිකන්. හැබැයි ලෝකෙ සාකච්ඡාවක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් සරල කාරණාව තමයි එහෙම එකක් විශේෂයෙන්ම ඒලියන් කෙනෙක් කියලා මේවා කරනවා නම් ඒක විද්‍යාත්මකව තහවුරු කරන්න ඕනේ. විද්‍යාත්මකව තහවුරු කරා නම් මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ඒලියන්ස්ලා ඉන්නවා කියන්නේ දැන් ඒලියන්ස්ලා දැන් අපි දන්න විදිහට දැන් මෑත කාලෙක ඉස්සර ගත්තොත් මම අර මුලින් කිව්වා වගේ ඒ කියන්නේ කවුරු හරි මොකක් හරි දැක්කොත් ඒක ගණන් ගන්න පුළුවන් ඒලියන් කෙනෙක් විදිහට කාට හරි හිතන්න පුළුවන්. හරිද? එතකොට ඒක හැබැයි විද්‍යාත්මක ක්‍රමවේදය නෙමෙයි. හැබැයි පහුගිය කාලේ ගත්තට පස්සේ ලෝක විද්‍යාව දැන් හරි දියුණුයිනේ. හරිද? එතකොට මේ දැන් ලෝකයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉඳලා හරිද ඒකේ විවිධ ජාතීන්ගේ ඉඳලා විවිධ විශේෂයෙන්ම දුරේක්ෂ දහස් ගාණක් මේ මේ විශේෂයෙන්ම අභ්‍යවකාශ වෙන දේවල් නිරීක්ෂණය කරනවා.
එතකොට ඒ වගේම තමයි ඉස්සර ඕකක් දැක්කට පස්සේ දැන් අපි ගත්තොත් ඉස්සර අපිට දැන් දැන් හැම එක්කෙනාගේම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. එතකොට බිලියන ගාණක් ස්මාර්ට් ෆෝන් තියෙනවා ලෝකෙ. එතකොට මොකක් හරි එකක් හොයාගත්තේ නැති එක විශේෂයෙන් තේරුම් ගන්න බැරි එකක් දැක්කොත් අනිවාර්යෙන් ඒක ෆොටෝ ගන්න. හරිද? එතකොට මේ ෆොටෝ එකක් ආවම විශේෂයෙන් NASA එකේ තියෙනවා. මේ ෆොටෝ එකේ ඒගොල්ලන්ට ඇව්වට පස්සේ ඒගොල්ලෝ ඇනලයිස් කරලා බලන අතර මේක විශේෂයෙන් ලොකේෂන් එකයි ඔක්කොම ටික බලලා ඒගොල්ලන්ට පුළුවන් එහෙම එකක් ඇත්තනම් තිබ්බද කියලා. එතකොට පහුගිය කාලේ මේක දිනුනු වුණාට පස්සේ අතරම එවැනි ඒලියන් කෙනෙක් මේ මේ විශ්වයට විශේෂයෙන් මේ මේ පෘථිවියේ ගොඩ ගහපු තත්වයක් නැහැ. සහ හැබැයි ජීවය වෙනත් තැන්වල තියෙනවා කියලා හිතන්න පුළුවන් යම් සාධක තියෙනවා. ඒ කියන්නේ සමහර තැන්වල අපිට තියෙනවා. අපි ගත්තොත් සමහර ලාවට ඒ කියන්නේ ජීවයට අදාළ දේවල් අපි ගත්තොත් සමහර ඒ කියන්නේ මීතේන වායුව නිකන් කාබනික ද්‍රව්‍ය ලෝකය හැවිලා තියෙනවා. ඒතකොට මේ විශ්වය හැම්බෙලා තියෙනවා එක එක තැන්වලදී. ඒතකොට ඒවයේ තැන්වල යම් ආකාරයක ජීවියක් තිබ්බා කියලා හිතන්න පුළුවන් සාධක තියෙනවා. හැබැයි නිකන් මේක ගත්තොත් ඇඟිලි තුනක් තියෙනවා මූණ මිනිහගේ වගේ තේරෙනද? ඒක ගත්තොත් අර ෆික්ෂන් වල තියෙන හදාපු එකේම ඒ කියන්නේ ප්‍රබන්ධ ස්වභාවයක් තමයි ඒක තියෙන්නේ. ඒතොර ඒක මං අර ඉස්සර කෝගේ විද්‍යාත්මක සත්‍යයක් ඇත්තරම ඇත්තේ නැහැ. වෛද්‍යතුමත් එක මේ සාකච්ඡාව අරගෙන ඉන්නේ දැන් මේ මානවයාට තියෙන තර්ජන අභියෝග ඉස්සරහට. එහෙමනම් වෛද්‍යතුමනි ගත්තට පස්සේ මේ කියන විදිහට ඒලියන්ස්ල එහෙම නැත්නම් මේ හඳුනා නොගත්ත යානාහාරේ හඳුනා නොගත්ත ජීවීන්ගෙන් හරි මානව වංශ කතාවට මානවයාට ඉදිරියේදී මිනිසුන්ට තර්ජනයක් තියේද? ඔය ඇත්තරම දැන් ඔය තර්ජනයේ කතාව ඒ කියන්නේ අපි එදත් ඔය කතා කරා වගේම ඒ කියන්නේ මිනිස්සුන්ට පොදුවේ මානව සංහතියේ තියෙන තර්ජනය දැනට තියෙන එවිඩන්ස් අනුව ඇත්තරම ඒ කියන්නේ ඒලියන්ස් ළඟින් තර්ජනයක් වෙන්න කලින් මානව සංහතිය විසින් ඇති කරගත්ත මේ 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 මිනිසුන්ටම තර්ජනයක් වෙලා හදාගත්ත මේ මේ ක්‍රමවේදයන් සහ සමහර දේවල් ඇත්තර මිනිසුන් තර්ජනයක් කරලා තියෙනවා. එතකොට දැන් මං කිව්වේ කියන්නේ ඒලියන්ස්ලා ඇවිල්ලා මිනිස්සු කනවා. ඒ කියන්නේ මිනිස්සු විනාශ කරනවා. දැන් ඒ කියන්නේ තියෙන මූලිකම කාරණාව. හැබැයි මං අර ඉස්සෙල්ලා කිව්වා වගේම මිනිස්සු කරන දේවල් වලින්ම මිනිස්සු දසදහස් ගණන් වලින් මූදුට හොදාගෙන යන එවැනි තත්ත්වයකට මේක ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ගත්තොත් ඇත්තටම ඒ කියන්නේ ඒලියන්ස්ලා ඇවිල්ලා අපිව අල්ලගෙන මේ මේ මේක අපිව කාලා විශේෂයෙන්ම ලෝකයේ අත්පත් කර ගන්නවට වඩා අපි ගත්තොත් දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි එදා පොඩි ප්‍රවේශයක් විදියට ගත්ත ටෙක්නොලොජිකල් ડિස්රප්ෂන් එක මිනිස්සු ඊට වඩා අල්ලගෙන තියෙනවා. මිනිස්සු ඊට වඩා මං කියන්නේ හැක් කරලා තියෙනවා. අපි කියන්නේ හැක් කරනවා කියන්නේ ඒ කියන්නේ අපේ මුල අපි දන්නේ නැති විදියට පාලනය කරන්න පුළුවන් තත්වයක් ඇත්තරම ටෙක්නොලොජිකල් ડિස්රප්ෂන් එක ඇතුලේ හැදිලා තියෙනවා. මං ඔබට දැන් ආපහු කියන්නම්. ඔව්. ඒ කියන්නේ අපි දෙන්න එතකොට දැන් මං දැන් හරිනම් අද 9ට ක්ලිනික් එක වහලා යන්න ඕනේ gider. ඔව්. හැබැයි මං අද 9ට ක්ලිනික් එක වහලා යන්නේ නැතුව මේ මහරා 11 මාරට මෙතන ඉඳලා මෙතන ඉන්නවා කියලා මට ලබන අවුරුද්ද මතක නැති වුණාට Google එක දන්නවා ඒක. එතකොට දැන් ඒක ගත්තට පස්සේ ඒ කියන්නේ මම මොනවාද කරේ? එක්කෝ මං රෙස්ටුරන්ට් එකට දැන් ගියාද? දැන් මං දැන් රෙස්ටුරන්ට් අර මං කියන්නේ මේ යනකොට මං රෙස්ටුරන්ට් ඒ කියන්නේ මං රෙස්ටුරන්ට් එකට ගියාද? ගිහිලා කොච්චර වෙලාවක් හිටියාද? ඒ කියන්නේ දැන් සමහරවිට එතන ට්‍රාන්සැක්ෂන් එකක් කරා ට්‍රාන්සැක්ෂන් එකක් කරාද කීයක්ද කරේ? ඒ කියන්නේ එතන ඉඳලා මං කිව්වේ ඒක මටත් මතක නැහැ. අපි ගෙදර කට්ටියක් දන්නේ. හැබැයි මේ මහා ইনফෝමේෂන් ටිකක් මහා ඩේටා ගොඩක් ඇත්තරම ලෝකේ ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ හැම මිනිස්සෙක් පිටුපසම ડોක්ටර් කියන්නේ මේ වෙද්දී එක්තරා විදිහක අර ඔත්තුකාරයක් දාලා තියෙනවා. ඔව් ඔත්තුකාරයා කියන්නේ මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් මං කියන්නේ මේ පාවිච්චි කරන ඩේටා මේ වෙලාවේ පාවිච්චි කරනවා කියලා කියන්නේ නෑ මං. හැබැයි කොහෙද යන ගබඩා වෙනවා. හැබැයි අනිවාර්යෙන් ගබඩා වෙනවා. මේක ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඒ කියන්නේ ඒ පාවිච්චි කරන එක මිනිස්සුන්ගේ සුභ සිද්ධියට වඩා මිනිස්සුන්ව ඒ කියන්නේ යම් ආකාරයක මිනිස්සුන් සූරා කරන්න එහෙම නැත්නම් මිනිස්සුන් පාවිච්චි කරන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ඇත්තම කතාව තමයි මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ නිකන් අපි ඒලියන්ස් ලයිනවා ඒලියන්ස් ලට බය වෙලා ඉන්නවා එහෙම ඒ කියන්නේ එවැනි බිල්ලොන්ට වඩා අතරම මේ වටපිටාවේ අපේ තියෙන දේවල් ඒක
පවිච්චෙන් පුළුව සසරලම එක තමයි දැන් අපි ගත්තොත්ේ ම සුපමාකට් එකට ගියා කියන්න ලංකායි ප්‍රසිද්ධ සුපමාකට් තියනේ තුන හතර තරවාගේ තියනවන සුපමාකට් ජාල තියෙන අතරම ඇතට දැ ඒව ගත්තර පස්සේ අපි 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 ෆෝන් නම්බර එක දෙනවා ඒගොල්ලු ෆෝන් නම්බර එක ගත්තර පස්සේ ඒගොල්ලො අපට දාහට රුපියලක්කරි නැත්තන් රුපියල් සීට රුපියලක්කරි මොක්කරි අපට රිවඩ් එකක් මේ මොනාද මේ ඒගොල්ලු අපට වාසියක් දෙනවා එනවා එතකොට දැන් ඒක ගත්තට පස්සේ ඇත්ත මාදා තමයි දැන් මට මතක නෑ මං ගිය අවුරුද්ද මොනවාද ගත්තේ කියලා හැබැයි ඒගොල්ලෝ දන්නවා එතකොට මම නිශ්චිත බඩුවක් ගත්තොත් ඒ බඩුවත් එක මම වෙන මොනවද මොකද්ද ගත්තේ එතකොට දැන් මේ තියෙන ඔක්කොම ඩේටා ටික එකතු කරාට පස්සේ මං කියන්නේ කවුද කියලා මට වඩා හොඳට මේ කියන්නේ මේ ලොකු ලෝකේ තියෙන මහා ටෙක්නොලොජිකල් කම්පැනිස් නෙවෙයි ඇත්තම කතා හරි මේ සරල ලංකාවේ සුපර් මාකට් ජාලේපා ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒක පාවිච්චි කරලා මට ඕන නැති දේවල් මට විකුණන්න පුළුවන් හරිද ඒ විකුණන එක විසින් යම් ආකාරයකට මම ඒක අපි ඉස්සරහට ඇත්තට සාකච්ඡා කරන්න පුළුවන් කාරණාවක් ඒ තමයි දැන් අපට අපට ඒ අනවශ්‍ය දේවල් විකුණන අපි මාකටිං කියන්නේ ඔව් ඒ කියන්නේ මාකටිං කියන්නේ මට ඕන නැති දෙයක් දැන් මාකටිං මට බඩු ගන්න මට මාකටිං ඕනේ නැහනේ ඔව් ඒ කියන්නේ මට ඕන නැති දෙයක් මගේ තියෙන මොලේ රිවර්ස් සිස්ටම් එක කියලා එකක් ඒක අවුස්සලා මට දෙන්න පුළුවන් හරි ඒක දෙන්නේ කොහොමද කියලා මම කියන අපිට ඉස්සරහට සරහ සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර ඒක ගත්තට පස්සේ මම අරිචර ගෝවගේ ඒ කියන්නේ මම කිව්වේ ඒ කියන්නේ ලෝකේ ලොකු ටෙක්නොලොජිකල් සමාගම් තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ඩෙවලොප් වෙනවා. හරිද ඒක පරමතර යම් ආකාරයක තත්වයක් යම් තර්ජනයක් ඊට අමතරව මේ සරල මේ 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 මාපොලේ පව ඇත්තරම එවැනි දේවල් ක්‍රියාත්මක වෙනවා ඒක අරට වඩා ඇත්තරම භයානකයි. ඒක විසින් මං අරිසර පුදු විමාන සංහතියට යම් අභියෝගයක් ඇති කරනවා. තවත් එක්තරා විදිහක භයානක පැත්තක් ගැන තමයි මේ විදිහට ඔබතුමා දැනුවත් කරන්නේ. මේක අපි හිතනවට වැඩිය සමහර භයානක තැන් තියෙනවා. සමහරක් වෙලාවට මේවා දැනෙන්නෙත් නැහැ නේද ડોක්ටර්? දැන් මෙහෙම කිව්වට වෙලාවකට දැනෙන්නේ නැහැ. හැබැයි අර වගේ ගම් වතුරක් ආවොත්, භූමිකම්පාවක් ආවොත් ඊට පස්සේ ගොඩක් හොයන්න බලන්න හදනවා ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද කියලා. මොකද සුනාමි එනකම් මං හිතන හැමෝම මේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ආවට පස්සේ තමයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්, මෙහෙම දෙයක් එන්න පුළුවන් කියලා හැමෝම හැම තැන්වලම සාකච්ඡා කරන්න ගත්තේ. හරි, එහෙමනම් මේ වැඩසටහන තුළ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. බොහෝ කරුණු ඔබට අරගෙන ආවා. විශේෂයෙන්ම මේ අනාගතය ගැන අපි සාකච්ඡා කරන්නේ අනාගතය ගැන නිකන් කතා කරනවා නෙවෙයි. අනාගතයේ ඔබට මට මේ මානවයාට මිනිස්සුන්ට තියෙන තර්ජන පිළිබඳව සාකච්ඡා කරන්නේ. තවත් දවසක මුණ ගැහෙමු. මුණ ගැහිලා කතා බහ කරමු වෛද්‍යතුමත් එක්ක. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අයිබෝන්. අයිබෝන්.